දවසක් එල්ෆින්ස්ටන් එකට නාට්‍යයක් කරලා ඉවර වෙලා මගේ තනිය ක්‍රිස්ටයි නාට්‍ය එස්.අයි. රංගපෑවා එකේ ශිල්පීන්ට සල්ලි ටික බෙදලා දුන්නාට පස්සේ මට ගෙදරින් සල්ලි දෙන්නේ. ඒ කියන්නේ අපිට ලොකු ගාණක් ඒ කාලේ නාට්‍ය වල හම්බෙන්නේ නැහැ. හැබැයි ආටිස්ට්ලා ඔක්කොම ටික යවලා ඉවරලා මම ටවුන් හෝල් එකට ඇවිදන් ආවා. එතන මට මතකයි 120 බස් එකනකන් හිටියේ. මම ඒ කාලේ හොරණ ඉන්නේ. ඉද්දී එතන අංකල් කෙනෙක් හිටියා. මම අංකල්ට කිව්වා මේ අංකල් මට හොරණට යන ටිකට් එකක් අරන් දෙන්න පුළුවන්ද කියලා. එයා මන් දිහා බලලා ඒක මගේ පිනුමත් එච්චර හරි නෑ නේ මේ පිනවනේ ඉන්න විදිය. ඒ කියන්නේ දැනගත්තා එක්කෝ කුඩු ගහන්න තමයි ඉල්ලන්නේ කියලා. ඊට පස්සේ එයා බෑ කියලා කිව්වා. බෑ කියලා එයාත් බස් එකට නැගලා මාත් බස් එකට නැගලා මං කිව්වා කොන්දොස්තරට හරි කියනවා මට සල්ලි නෑ කියලා කියනවා කියලා නැගලා බස් එකට. නැගලා මම එහෙම කොන්දොස්තරෙදී ඒ අංකලුත් ඔහොම ඉස්සරහා හිටියා. ටිකට් ගන්න කියද්දි මං කිව්වා මට සල්ලි නෑ කියලා කොන්දොස්තර මං කිව්වා ඔයාට මං හෙට සල්ලි ගෙනත් දෙන්නම් කියලා කිව්වහම අර අංකල් හැරිලා බැලුවා. හැරිලා බලලා එහෙම කරලා ඉවරලා එයා බලද්දි ටිකට් දෙකක් අරන් මටත් එක්ක. ඊට පස්සේ නෑ පුතා මම ටිකට් ගත්තා කියලා කිව්වා. හැබැයි සල්ලි දෙන්නේ නැතුව. ඔව් ඒ කියන්නේ එයා දැනගත්තා ඒ කියන්නේ බස් එකකට නෑ එහෙම කුඩුකාරයෙක් නම් එතනින් සල්ලි අරන් යනවනේ. එයා බස් එක නැග්ගට පස්සේ ටිකට් ගන්න කිව්වට පස්සේ මම කොන්දොස්තර කෝර මම හෙට හරි ගෙනත් දෙන්නම් කියලා එයා මේ මත තියලා කිව්වා නෑ පුතා මම ටිකට් ගත්තා කියලා. ඒ වෙලාවේ මට එයාට මොකද්ද කියාගන්න කියලා මට හිතාගන්න බැරි වුණා. දැන් තරි අමාරුයි සිදුවි මට කියන්නේ. Thank you. එහෙම උදව් ලැබිලා තමයි කොළඹ රැඳීට මගේ ගම කන්සලේ කොළඹට ඉන්නේ 2006 විතර කාලේ මම මගේ යාළුවන් ගෙවල් වල ඉඳලා තියෙනවා මගේ ගුරුවරුන් ගෙවල් වල ඉඳලා තියෙනවා ඉතින් ඒවත් එක්ක අද ලොකු තැනක ඉන්නවා සතුටුයි මතක තියාගන්න සැබවින්ම unlimited නම් dialogue විතරමයි